වශයෙන් රුපියල් දසදහසකින් රජයේ සේවකයාගේ වැටුප් වැඩි කිරීමට 2015 වසරේ අපි කටයුතු කරා. يعني අවම වශයෙන් 10000 කියලා කියන්නේ සමහර රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් 15000 20000 යනාදී වශයෙන් තමන්ගේ තරාතිරම අනුව වැඩි වුණා. අවම 10000යි. දැන් මේ අවම 10000ෙන් රුපියල් 3000ක් මූලික වැටුපට එකතු කිරීමට නියමිතව තිබුණේ 2020 ජනවාරි මාසෙ. මේ 2020 ජනවාරි මාසයේ මේ රුපියල් 10000 මූලික වැටුපට එකතු කරාම ඒකේ තියෙන ප්‍රයෝජනය තමයි ඕන් විශ්‍රාම යනකොට ඒ විශ්‍රාම වැටුප් ගණනය කරන්නේ මූලික වැටුප මත පදනම් වෙලා. දැන් මේක හදිසියේ ආණ්ඩුවට මුදල් වැය වෙන කාරණයක් නෙමෙයි. මේ ජනවාරි මාසෙම මේක නතර කරා නිසා අපිට පේනවා මේක කොරෝනා සම්බන්ධ ප්‍රශ්නිකුත් නෙමෙයි. මේක රජයේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ රජයේ සේවකයාගේ මූලික වැටුප වැඩි කිරීමට මේ රජය විරුද්ධයි. අපි රජයේ සේවකයන්ට කියනවා කරුණාකරලා මේක තේරුම් ගන්න. අපි හොඳාකාරව දන්නවා තැපැල් ඡන්දේ පාවිච්චි කරන රජයේ සේවකයෝ මේ කරුණ ගැන සලකලා තමන්ගේ තැපැල් ඡන්දය ආණ්ඩුවට විරුද්ධව පාවිච්චි කළා කියලා. ඒ වගේම කෘතගුණ සැලකීමට සමග ජන බලවේගයට පක්ෂව ඡන්දේ පාවිච්චි කරා කියලා. හැබැයි අපි රජයේ සේවකයන්ටත් ඔවුන්ගේ පවුලවල සමාජිකයන්ටත් අපි කියනවා රජයේ සේවකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ගත්ත මේ පියවර ආපසු හරවන්න එපා. මේක රජයේ සේවකයෝ දිනාගත් අයිතිවාසිකමක්. මූලික වැටුප වැඩි වෙනවා කියන එක ඔවුන්ගේ ජීවිතයේ සුරක්ෂිතභාවය තහවුරු කරන ඔවුන්ව සතුටින් තබන වැඩපිළිවෙලක්. කරුණාකර මේ අසාධාරණ වැඩේ කරන්න එපා. ඒ වගේම හමුදාවල නිලධාරීන්ගේ ආහාර දීමනාව අපි කියනවා රෂන් කියලා. මේ ආහාර දීමනාව කපා දමා තිබෙනවා. මේ නිසා සමහර හමුදා නිලධාරීන්ගේ පඩිය ඔවුන්ගේ අතට ලැබෙන මුදල භාගයකින් විතර අඩු වෙලා තියෙනවා. ණය ගත්ත අය ඒ ණය වාරික ගෙවන අයට සමහරුන්ට අතට සතයක්වත් නොලැබෙන අවස්ථා දැන් ඇති වෙලා තියෙනවා. මේ හමුදාවල නිලධාරීන්ගේ සෞඛ්‍ය සහ ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉතා වැදගත් එකක්. ඔවුන්ගේ ආහාර වෙනුවෙන් ගෙවන මේ දීමනාව කපා දැමීමට අපි සමගි ජන බලවේගයේ තරයේ විරුද්ධත්වය ප්‍රකාශ කරන අතර අපි රජය නිල්ලනවා කරුණාකරලා හැකි ඉක්මනින් යුද හමුදාව ගුවන් හමුදාව සහ නාවික හමුදාව කියන මේ ආයතන තුනේම මේ කපා දමනු ලැබූ ආහාර දීමනාව නැවත ලබා දීමට පියවර ගන්න. ඒ වගේම විශාල අසාධාරණයක් සිද්ධ වුණා මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල නිසා විශ්‍රාමිකයන්ට. මේ රටේ විශ්‍රාමිකයන් ලක්ෂ ගණනක් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ගණනය කිරීමේ ක්‍රියාවලිය තුළ අසාධාරණයට ලක් වුණා. ඒ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වසර කීපයක් ගත වුණා දීර්ඝ සාධාරණ ක්‍රියාවලියක් අනුගමනය කළා. ඒ විශ්‍රාම වැටුප් විෂමතාවන්ට අදාළ මුදල් 2020 ජනවාරි මාසයේදී ඔවුන්ට ගෙවන බව ලිඛිතව විශ්‍රාම වැටුප් කොමසාරිස් ජනරාල්වරයා එම එක් එක් විශ්‍රාමිකයාට පෞද්ගලිකව දැනුම් දී තිබුණා. නමුත් මේ රජය කොරෝනා එන්න කලින්ම 2020 ජනවාරි මාසයේ මේ විශ්‍රාමිකයන්ගේ මේ විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයන් සම්පූර්ණයෙන් නතර කරා. හේතුවක් කිව්වෙත් නැහැ. නැවත දෙනවා කියලා කියන්නෙත් නැහැ. අපිට පේනවා, ඒ කියන්නේ විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයන් ආපසු හකුලා ගැනීමටයි මේ රජය කටයුතු කරන්නේ. අපේ විශ්‍රාමිකයන්ට කියනවා මේ ආණ්ඩුවේ මේ දුෂ්ට අසාධාරණ ක්‍රියාදාමය ගැන අවදියෙන් ඉන්න. ඔබ ඡන්දය පාවිච්චි කරද්දි ඒ ආකාරයෙන් ඡන්දය පාවිච්චි කරන්න. අපි රජයට කියනවා වහාම මේ සහනය ලබා දීමට කටයුතු කරන්න. ඔබ මේ කරපු අසාධාරණය මේ රටට වැඩ කරපු රජයේ සේවකයන්ට කරපු බලවත් වූ අසාධාරණයක්. ඔවුන් දිනාගත් අයිතියක් මේ ආපසු ලබාගෙන තිබෙන්නේ. කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබ SL breaking subscribe කරන්න.